ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ thumbnails ටික හදා ගන්න එක. thumbnails හදා ගන්න පුළුවන් ඔයාලා photoshop දන්නවා නම් photoshop වලින් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තියෙනවා canva.com කියලා website එක. website එක ඔයාලා sign up වෙන්න ඕනි. එතන මේ select කර sign up වෙන මම account එකක් තියෙනවා මම ඒකම use කරන්න. දෙන්න මගේ account එක. ඉතින් මෙතනට ගිහිල්ලා use custom dimensions දෙන්න ඕනි. එතන මේ fiverr එකේ gig thumbnail එකක width එක වෙන්න ඕනි 550යි. height එක වෙන්න ඕනි 370යි. මම මේ width එකට design එකක් දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ මේක කරන් තියෙන elements තියෙනවා. ඔයාලට මේ මේවා use කරලා මේක ඔයාලා ලස්සනට හදා ගන්න පුළුවන් ඔයාලට ඕනි හැටියට. ඔයාලට image upload කර ගන්න පුළුවන්. ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඊළඟට මෙහෙම text අරගෙන text එකක් දාගත්ත හැකි. නැවරේ background ගිහලා සුපිරි background එක දාත්ත රසේ PHP scripting කියලා දැම්මා. upload වලට ගියා මේ මම කලින් upload කරලා තියෙනවා. coding නේද ලෝ එක දැම්මා. මම පොඩි කරනවා. මේ ඔයාලා තේරෙම ඇත උදාන මම මේ fun එකට දාන්නේ. එතකොට fiverr logo එකක් දාන්න අමතක කරන්න එපා. fiverr logo එක කොහේ හරි දාලා තියන්න. එතකොට fiverr එකෙන් අපේ gig ප්‍රොමෝට් කරනවලු මන්න දන්නේ ඒක වෙනවද කියලා මම ඔය දානවා ඉතින්. ඇතර මාත් මේ කියන්නේ මම මේ fiverr එක ගැන ඉගෙනගෙන නෙමෙයි. ඔය fiverr ගැන ගොඩක් හොඳ ආටිකල් කරන අය ඉන්නවා. ඇතර ගොඩක් හොඳ වීඩියෝ කරන අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තමයි මේවා ඉගෙන ගත්තේ. මේ සුපිරියටම කරනවා. ඒ කියන්නේ මම මේ කියලා දෙනට වඩා හොඳටම කියලා දෙනවා. මාවට description එකේ links දාන්න. මේක මට හොඳයි. මම මේක දැන් download කරගන්නවා. ඔයාලා ඩිසයිනින් සයිඩ් එකක් නම් සුපිරියටම හදන්න ඕනි. මේ මේ වගේ නිකන් චෝර එක දාලා වැඩක් නැහැ. එහෙම නම් ඔයාලා Photoshop use කළා හොඳ image ටික හදන්න වෙනවා. මේ වගේ ඔයාලා තුනක් හදා ගන්න ඕනි. මම නම් දැන් දෙකයි හදාගන්නේ. ඊළඟට කරන්න තියෙන්නේ දැන් තමයි ඔන්න කරන්න තියෙන එක පටන් ගත්තේ. අපිට පුළුවන් මෙතන සෙලින්ස් යන්න. මෙතන gigs කියන එකට ගියා. ඊළඟට create a new gig ගිහිල්ලා මෙතෙන්ට මේ I will කියන එක මං කිය ඔටෝම දානවායි කියලා I will එක ඕනේ. දැන් තියෙන ඉතින් මේ ටික ඇඩ් කරගෙන යන්න තමයි. මෙයාගේ ඔයාලා හොඳට හදා ගන්න. ඊට පස්සේ අපේ කැටගරි එක මෙතනින් එනවා suggestions වලින් web programming click කරා. ඊළඟට මෙතනින් ඔයාලට පුළුවන් language එක define කරන්න. ඔයාලා language graphic designing කරනවා නම් මෙතන load වෙන්නේ මේ වෙනම ටිකක්. ඔයාලා ඒක ඔයාලට හරියන විදිහට දාගන්න. මෙතන අහනවා මොනවද කරන්න පුළුවන් කියලා. මට මේ හැම එකක්ම කරන්න පුළුවන් කියලා මම ඔක්කොටම කරන්න පුළුවන් කියලා දානවා. ඔක්කොටම කරන්න පුළුවන් කියලා දාන්න නැහැ. තුනකටයි විතරයි දාන්න පුළුවන්. ඊළඟට තමයි අපිට මෙතන අපේ geek එක search වෙන්න ඕනි. text ටික දාන්න තියෙන්නේ. මේකට තමයි SEO ඕනි වෙන්නේ. මට SEO ගැන මහා ලොකු දැනුමක් නැහැ. අනික මම දන්නේ නැහැ කොහොමද මේ fiverr එකෙන් SEO කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මේ අය දාපු ටැක්ස්. මම මෙන්න මේ ටැක්ස් ටික කොපි කරලා ගන්නවා. ඔයාලට මතක ඇති මෙතෙන්ට මම ගත්තේ top rated. එහෙම නැත්නම් top rated නෙමෙයි අපේ result එකේ top ඉන්න අයව. දැන්ට ගියා මේක ටිකක් ගන්නවා. ඊළඟට ඊළඟ එකට ගියා. මේක ටිකක් ගන්නවා. මේ වගේ හතරක පහක ගන්නද. අරගෙන ඊට පස්සේ මේ ඔක්කොම ටික කොපි කරලා අරගෙන ඕපන් කරගන්න නෝට් පෑඩ් එක. නෝට් පෑඩ් එක ඕපන් කරගෙන බලන්න මොනවද තියෙන්නේ කියලා. ඩුප්ලිකේට් එක දෙන හැමෝම යූස් කරලා දෙනවා PHP කියලා. මේ ටැග්ස් අපිට පහක් දාන්න පුළුවන්. 1 2 3 4 5 මේ පළවෙනි එක්කෙනාගේ ටික 1 2 3 4 5 දෙවෙනි එක්කෙනාගේ මේ තුන්වෙනි එක්කෙනාගේ. දැන් ඔයාලා බලන්න මොනවද රිපීට් එක දෙන්නේ. PHP කියන එක තුන්පාරක් රිපීට් කළා. ඒ කියන්නේ අනිවාර්යෙන් PHP කියන එක අපි දාන්න ඕනේ. ගියා PHP කියන එක දැම්මා. ඊළඟට දාන්න ඕනි JavaScript තියනවද? JavaScript කියන එකක විතරයි තියෙන්නේ. MySQL තියනවද? MySQL නෑ. web application මෙතන නම් ඇත්තටම PHP කියන එක විතරයි මට පේන හැටියට රිවිට් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ මේ ඉස්සරහට ආවනේ. මම JavaScript කියන එක දානවා.
රිපිට් කරලා තියෙන ඒවා දානවා නම් හොඳයි. මොකද එතකොට හැමෝම යූස් කරන ටැග්ස් හොඳ ඇති. මෙයාගේ ඔයාට හොඳ ටැග් ටිකයි, කියන්නේ සාමාන්‍ය සර්ච් කරයි කියලා හිතන ටැග් ටිකක් දාන්න. එතකොට ඔයාලට ඔයාලගේම ටැග් දාන්න ඕන. ඒක නෑ එච්චරම හොඳ වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි දාන්න ඕනේ අර වගේ සර්ච් රිසල්ට් වල උඩින්ම තියෙන ඒවා ටැග්. ඔයාලට මෙතනින් පුළුවන් PHP script මේ වගේ තෝර ගන්න. ඊට පස්සේ මෙතන පුළුවන් මොකක්ද fix ඔය වගේ එනවා box debug ඔය වගේ දාගත්ත හැකි පහක් දාගෙන serve and continue යන්න. save and continue ගිහිල්ලා මෙතෙන්දී ඔයාලට එනවා pricing list එකක් දාන්න. එතකොට මෙතන package තුනම active කරගන්න. එතන අපිට පුළුවන් එතකොට පැකේජ් තුනකට දාගන්න. ඔයාලට මේ පැකේජ් නේම් එක විදියට මොකහරි නමක් දෙන්න පුළුවන්. මම දෙනවා නිකම් බේසික් කියලා. මේ උඩ තියෙන නමමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් මොනවද ඔයාලා අඩුම ගන්නට. අඩුම ගන්න අපි ඩොලර් පහ දාන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන දාන්න ඩොලර් පහ. මෙතනට ඔයාලට ගත් දාත හැකි ඕනි ගාන සාමාන්‍යයෙන් දාන්න ඕනි ඉතින් 20ක් 30ක් විතර. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රයිස් එකට ඔයාලා දාන්න මෙතන දාන්න ඉතින් 150ක් විතර ලොකු වැඩවලට. මම බේසික් එකේදී මුලින්ම දානවා fix some small issues වගේ එක. ඩිලිවරි ටයිම් එක විදියට ඔයාලට 1 day දෙන්න පුළුවන් නම් 1 day දාන්න. හැබැයි ඒක රිස්ක් එකක්. මොකද හිතන්නකො ඔයාලට මේක ඩිලිවර් කරන්න බැරි වුණා කියලා දවසින්. එතකොට ඔයාලට නෙගටිව් ෆීඩ්බැක් එක එන්න තියෙන ඊට කලත් ඇරි අනික 5 එකේ චෙක් කරලා බලනවා ඩිලිවරි ටයිම් එක. එතකොට ඒක අඩු වුණා කියන්නේ ඔයාලගේ account එක පහල යන්න පුළුවන් රෑන්කින් වලින්. ඒකෙන්ද 2 days වගේ දාන්න. රිවිෂන්ස් unlimited දෙන්න. කොහොමත් මම නම් unlimited දෙන්න නැහැ. ඔයාලට මේ රිවිෂන්ස් වලට වෙනම charge කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් අන්ලිමිටඩ් දෙන්නේ. ඔයාලට පුළුවන් ඕනනම් දෙන්න අන්ලිමිටඩ් නැතුව නිකන් එක එක්ක රිවිෂන් දෙන්නෙම නැතුව ඉන්න පුළුවන්. එනවා රිවිෂන් දෙකක් විතර දීලා මෙතන පුළුවන් gig extras කියලා දෙනවා. gig extra වලින් ඔයාලට පුළුවන් additional revision කියන එක ටික් එක දාලා ඩොලර් 5කට additional revision ඩොලර් 5කට දවසක් ඇතුළත කරනවා. අන්න ඒ වගේ additional revision දාන්න පුළුවන්. ඔයාලා ඒක ඔයාලගේ choice එක. include source code එක යවන කියලා අහනවා. මම නෑ අහනවා. මෙතන දානවා fix issues. මේවා එතකොට ඔයාලට මෙහෙම ටයිප් කරන්න ඕනේ. මේවා චෙක් කරලා බලද්දි මේගොල්ල මොනවද package වලට දාලා තියෙන කියලා. මේ main එකේ text එක copy කරලා ගන්න පුළුවන්. basic එකේ issue related things basic එකේ මේවා චෙක් කරලා බලලා දාගන්න. premium වලින් යාල කරන ඒවා තියෙනවා. මාත් ඒගොල්ල එකක්ම දාගන්න. මෙතන මේ විදියට දානවා. ඊට පස්සේ මෙතන දානවා blue CMS වෙබ්සයිට් ඒ වගේ දාගන්න. මේවත් ඔයාලා අර වගේ තියෙනවා චෙක් කරලා බලලා දාගන්න. දැන් දානවා ස්ටෑන්ඩඩ්ස් කියලා. මෙතන දානවා ප්‍රීමියම් කියලා. ඔයාලට මේ නම් ඕනි එකක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඩිලිවරි ටයිම් එක 2 days. රිවිෂන්ස් unlimited දෙනවා මම. එතකොට මේකට source code එකම ඒගොල්ලන්ට දෙනවා. මේකට මම ප්‍රයිස් එක දාගන්නවා ඩොලර් 30ක් කියලා. ඊළඟට තියෙන්නේ මෙතන ප්‍රීමියම් පැකේජ් එක හදන්න. ප්‍රීමියම් අපිට CMS සයිට් එක දවස් දෙකකින් ගන්න බෑනේ. දවස් 7ක් ඕනේ. ඊට පස්සේ මෙතන යාළුවට රිවිෂන් අන්ලිමිටඩ් දෙනවා. මෙතන යාට ස්ක්‍රිප්ට් එක දෙනවා. මේකට අපි දාගමු ඩොලර් 150ක් විතර. ඇත්තනම මේක ඔයාලා හිතන ගාන දාගන්න මහා ලොකු ගණන් දාන්න එපා අන්තිමට. මොකද ඔයාලා තාම නිව් සෙලර් කෙනෙක් නම් ඔයාලට මේවට ලොකු ගණන් දාලා නැත්නම් ඔයාලට මේ වගේ රිවිෂන්ස් දෙන්න නැතුව එහෙම රිවිෂන් දෙනවා කියන්නේ ඇත්තටම ඉතින් රිවිෂන් දෙන්න වෙනවා. මොකද බලාපොරොත්තු වැඩක් බාගෙට කරලා නිකන් ඉන්න බෑනේ. මේ රිවිෂන් කියන්නේ එයා කිව්වොත් එහෙම මේක හරියන්නේ නැහැ කියලා. ඔයා ඩිලිවර් කරාට පස්සේ එයා කියනවා මේක හරියන්නේ නැහැ මෙතන වැරදි කියලා. ඔයාලට එතකොට කියන්න පුළුවන් මම ඒකට තව චාර්ජ් කරනවායි කියලා. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ඒක චාර්ජ් කරන්න නැතුව ඔයාලට හරියට වැඩේ කරලා දෙන්න පුළුවන්. ඔයාලා අලුත් ඇහිඳ අන්ලිමිටඩ් රිවිෂන් දාගන්න නම් හොඳ අලුත් ආය නම් ඔයාගේ අකවුන්ට පරණයින කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනත් සිලෙක්ට් කරන්න ඕන ප්‍රයිස් රේන්ජ්. මම ඇඩිෂනල් රිවිෂන්ස් දාන්නේ නැහැ. ඔයාලා මෙහෙම දාද්දි මේ කායි චේන්ජ් කරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඇයි මට හිතන විදිහට ගික් එක අපි එඩිට් කරොත් එම ඔයාලා හිතන්නකො ඔයාලට රිවියුස් 20ක් විතර ඇහිලා තියෙලා ඔයාලා ගිග් එක එඩිට් කරනවායි කියලා ඔයාලාගේ ගිග් එකට එන ඕඩර් එහෙම නැත්නම් ඒ ගිග් එක සර්ච් රිසල්ට් එකේ ටොප් රිසල්ට් වලට එන්න තියෙන ඉඩකඩ අඩු වෙන සීන් එකක් තියෙනවා මොකද ගිග් එක එඩිට් කරාට පස්සේ ඒගොල්ලෝ අලුත් ගිග් එකක් විදියට ගන්න හැරි මොකක් හරි ඒගොල්ලන්ගේ සීන් එක ඇති ෆයිවර් ඇල්ගොරිදම් එකේ ඉතින් ඔයාලට හොඳම දේ තමයි මේවා එඩිට් නොකරන පළවෙනි පාරෙම වන් ෂොට් ගහලා දැම්ම නම් හරි ඔයාලට කොච්චර චාර්ජ් කරන්න ඕනේද කොහොමද චාර්ජ් කරන්නේ රිවිෂන්ස් දෙනවද දවස් කීයකින් ඩිලිවර් කරනවද ඒ විදියට ඊළඟ මාසේ වෙන කන්ටිනියු කරා දැන් මෙතන තියෙන අපේ ඩිස්ක්‍රිප්ෂන් එක දාගන්න මේ ටික ඔක්කොම කොපි කරලා ගත්තා එතන පේස්ට් කරගන්නවා ඊළඟට මේක එඩිට් කරන්න තියෙන රිසීවිං එඩිටර් එකක් තියෙනවා මේක අපි හයිලයිට් කරගමු මේ බෑන ක්ලික් කරාම හයිලයිට් වෙනවා ඊළඟට මේක ටයිටල් ගන්න මම ඒක බෝල්ඩ් කරලා හයිලයිට් කරනවා ඊළඟට මේ ඔක්කොම ටික බෝල්ඩ් අයින් කරගන්න ඕනේ මොකද මේවා තියෙන්නේ මේ වට I can do in PHP කියන එකට ඒක සබ් කැටගරි ආ විදියනේ ඉතින් මම ඒක සිලෙක්ට් කරගත්තා සිලෙක්ට් කරගෙන මේකෙන් බෝල්ඩ් එක දැන් අයින් කරගන්නවා ඊළඟට මම මේ විදියට ලිස්ට් කරගන්නවා ඒ ටික ඊළඟට what technology I use මේක ඇත්තනම් සරල විදියට තියනවා නේද ඒ කියන්නේ කවුරු හරි දැක්ක ගමන් එයාට බලාගන්න පහසු වෙන තිබ්බනම් එච්චරයි ඔයාලා මේ ඩිසයිනින් සයිඩ් එක කරනවා නම් මේක තව පොඩ්ඩක් ලස්සන කරන්න ඔයාලට අනිත් ඩිසයිනින් සයිඩ් එකේ ඉන්න අයගේ ගිග් බලුවනම් අයිඩියා ගත්තා ඇයි කොහොමද කරන්න කියලා දැන් ඔයාලට මෙතන ඉමෝජිස් යූස් කරන්න පුළුවන් ටෙක්ස්ට් සිම්බල් කියලා ගහලා ටෙක්ස්ට් සිම්බල් කියලා ටයිප් කරාම මේ විදිහට එනවනේ ඔයාලට ඕන නම් මේව දාලා දෙයි මේ විදිහට දාන්න පුළුවන් කැමති නම් හරි එච්චර අපි ඩිස්ක්‍රිප්ෂන් එක ඉවරයි ඩිස්ක්‍රිප්ෂන් එක හදාගෙන ඉවරයි ඔයාලට මෙතන FAQs දාන්න පුළුවන් මෙතන ඔයාලා එක ක්වෙස්චන් එක දාලා මෙතන ඒකේ ආන්සර් එක දාන්න පුළුවන් මම නම් ඒක කරන්න යන්නේ නැහැ මම කළත් නැහැ ඒක කරාම හැබැයි ඔයාලට රේටින්ග්ස් වලින් උඩට එන්න පුළුවන් ඇති මේ ඒරියා එක පොප් වෙන්නේ කවුරු හරි ඔයාගේ ගිග් එක ඕඩර් කරලා ඔයාට වැඩේ දුන්නට පස්සේ ඒ කියන්නේ ඔයාට ඔයාව කවුරු හරි කන්ටැක්ට් කරගන්න නැතුව ඔයාගේ ගිග් එක පර්චේස් කරනවායි කියලා හිතන්නකෝ ඊට පස්සේ මේ මැසේජ් එක එයාලට ඔටෝමැටික්ලි ෆයිවර් එකෙන් පොප් කරනවා ඊට පස්සේ ඉතින් අපි මෙතෙන්ට දාන්න ඕනේ අපේ ගිග් එකට මොනවද නැත්නම් අපිට අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න මොනවද අපිට ඕනේ රික්වයර්මන්ට් කියලා. එතකොට මෙතන මේ විදිහට තමයි ටයිප් කරන්න ඕනේ hi. මේක ඔයාලා මේ මම ටයිප් කරන විදිහ මේක ඔයාලා ටයිප් කරන විදිහ ටයිප් කරන්න මේක appear වෙන්නේ ඔයාලා ගිග් එක order කරාට පස්සේ. Thank you for order my gig. එතන අපි දාමු please explain your requirement කියලා දාලා මේක ඔයාලා ගම දෙවිද හදාගන්න මේ සාමාන්‍ය මම දාන එක මට නිකන් දැන් හිතට එන එක තමයි මම ගහන්නේ ඔයාලට ඔයාලගේ වැඩේ කම්ප්ලීට් කරගන්න ඕනේ රික්වයර්මන්ට් ටික දාන්න ඕනේ මෙතන එහෙම දාලා ඉවරලා මෙතන thank you again කියලා දාලා නයිස් ඩේ වගේ එකක් දාන්න මේක හොඳට බලලා ඔයාලගේ රික්වයර්මන්ට් වලට හරියන දාන්න ඕනේ මම මේ ඇත්තටම නිකන් මම නිකන් දැන් හිතට එන එක තමයි මම මේ ගහන්නේ ඊට පස්සේ answer is mandatory දාන්න ඒ කියන්නේ මෙයාට answer එක අනිවාර්යෙන් මෙතන ඇඩ් කරන්න නැතුව කරන්න බෑ ඊට පස්සේ මෙතන ඇඩ් බටන් එක ක්ලික් කරන්න ඊළඟට save and continue යන්න ඊළඟට ගැලරි එක යනවා ගැලරි එකට අපිට පුළුවන් මෙතෙන්ට අර අපි හදාගත්ත image එක දාගන්න එතකොට මෙතෙන්ට image තුනක් දාගත්තා කියලා ඔයාලා ඔයාලගේ image එක ඔයාලා හදාගත්ත image එක මෙතෙන්ට දාන්න මම දැන් එකයි දාන්නේ එතක මෙතෙන්ට ඔයාලට පුළුවන් video එකක් දාන්න ඔයාලා කැමති නම් මේ තප්පර 75ක පොඩි වීඩියෝ එකක් දාත හැකි මේත් එක්කම PDF එකක් ඒ කියන්නේ ඔයාලට මොනවා හරි තියෙනවා නම් details පෙන්වන්න මෙතන PDF එකක් දාන්න පුළුවන් මම දැනට මේ වාට් එක විතරයි දාන්නේ ඊට පස්සේ save and continue ගියා මෙච්චර ඔයාලට පුළුවන් මෙතන
publish click කියන button එක click කරන්න. එතකොට ඔයාලා click publish වෙනවා. ඊට පස්සේ ඔයාලා දැන් මම මේක ඇත්තනම් publish කරන්නේ මම මේක ඔයාලට පෙන්වන්න නිකන් example එක විදිහට කරේ. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලා දාගත්ත tag එකෙන් search කරලා fix.php න tag එක අපි දාගත්ත එකෙන් search කරලා new arrivals වලට ගියාට පස්සේ මේ area එකේ ඔයාගේ gig එක පෙන්වන්න ඕනි. එහෙම පෙන්නවා නම් ඔයා හරියටම ඔයාගේ gig එක දාගෙන තියෙනවා. මේක වෙන්න සාමාන්‍යයෙන් පැය දෙක තුනක් සමහර විට දවසක් වගේ යන්න පුළුවන්. මේක ඇත්තනම result එකේ ආවේ නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මෙතන මේ selling ගිහිල්ලා x කියන එක click කරලා මෙහෙම එන window එකේ ඔයාලට පුළුවන් මෙතනින් check කරගන්න in position එක කියද. එතකොට click කිය ඇහිලා තියෙනවද view කිය ඇහිලා තියෙනවද කියලා ඔයාලට check කරගන්න පුළුවන්. ඔයාලා මෙතන පැය දෙකකට තුනකට පස්සේ tag එක enter කරලා check කරලා බලන්න ඔයාලගේ gig එක උඩට ඇහිලා ඇති. ඉතින් ඔහොම තමයි gig එක හරියට හදාගන්නේ. ඔයාලට හතක් හදන්න පුළුවන්. ඒ හතම ඔයාලා හදා ගන්න මොකද තේරවන්නේ නැහැ. හතක් තියෙද්දි එකක් දෙක හදලා ඔයාලා හරියට කරනවා නම් හතම හදා ගන්න ප්‍රශ්නයක් නැහැ. අපිට හතම හදා ගන්න චාන්ස් දීලා තියෙනවානේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ buyer request ගැන බලමු. කොහොමද buyer request එකක් දාන්නේ, මොනවද buyer request කියන්නේ ඒ ගැන බලමු. ඔයාලට දැනට ඔයාලට කරන්න තියෙන ඊළඟට fiverr එකේ app එකක් තියෙනවා. මොබයිල් ෆෝන් එකට මේ app එක දාගන්න. මේ app එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔව් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. See you next time. Bye.